මේ අතර ප්‍රදේශවාසීන් සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එක්ව අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් විරෝධතාවක් ආරම්භ කළා. විරෝධතා කරුවන් පාගමනින් විජේරාම පෙදෙසට පැමිණි අතර ඒවන විටත් විජේරාම මංසන්ධියේ ආරක්ෂාව තර කර තිබුණා. ඒ ත්‍රිවිධ හමුදාවේ සහ කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා පාර වසා තිබීම හේතුවෙන් විරෝධතාකරුවන්ට ඉන් ඉදිරියට යාමට හැකියාව ලැබුණේ නැහැ. පසුව විරෝධතාකරුවන් මාර්ගයේ රැඳී සිටමින් සිය විරෝධය පළ කළා. අතර ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්කල මහතා ඇතුළු පිරිසකුත් විජේරාම මංසන්ධියේදී වත්මන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතාවක නිරත වුණා. ඇඳිරි නීතිය කඩාගෙන පාර පැනනට සමාවෙන්න ඒ වෙනුවෙන් දඬුවමක් තියෙනවා නම් අතෙන් දම් මෙතෙන් තාපේ සම්බන්ධව ඒක විඳින්න මම ලෑස්ති. මම එක ඉල්ලීමක් කරනවා. ආයෙත් පාර මේ රටේ දරුවෝ මරන්න එපා. ඕගොල්ලෝ මැරෙන්නත් එපා. මේක ගෝඨාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අදින්නේ මහින්දගේ කුණ. ඕගොල්ලෝ රාජ්‍ය හමුදාව ආණ්ඩුව වලට වැඩ කරන්න එපා. මේ රටේ කොල්ල කෙල්ල පව්. අපි අන්තවාදීව නෙවෙයි මේ රටේ මිනිස්සු. මම වැඩිහිටියෙක් කින්දා කියන්නේ. නැවත වතාවක් පුරවැසියෙක් විදිහට මේ රටේ මිනිස්සුන් බ්ලඩ් බාත් එකකට දාන්න එපා. තැන්කියු මට අහුම් ගන්න දුන්නට. අපි අපුඩියක් දහන ඕගොල්ලෝ. Thank you.